ආයිබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම චෙකෝස්ලෝවැකියාවෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ ස්ලෝවැකියාව පිළිබඳ අපි මීට පෙර වීඩියෝකදී සඳහන් කළා අද වීඩියෝවෙන් එහි අනිත් කොටස වන චෙක් රිපබ්ලික් පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා චෙක් රිපබ්ලික් යනු ඉහළ ජීවන තත්ත්වයක් සමගින් ස්ථාවර දේශපාලනයක් සහ ආර්ථිකයක් ඇති රටක් විදියට හඳුන්වන්න පුළුවන් යුරෝපා සංගමයේ අනිකුත් රටවල් සමග ගත් විට එහි වැටුප් සහ ජීවන වියදම් තරමක් මධ්‍යස්ථභාවයක් පෙන්눔 කරනවා ඒවගේම ශ්‍රී ලංකාවේ SLBFC නිල වෙබ් අඩවියට පිවිසුනොත් ඔබට චෙක් රිපබ්ලික් ජොබ් අප්ඩේට් කිහිපයක් දැක ගන්න පුළුවන් මේ වීඩියෝෙන් ඔබට වැදගත් එම සියලුම කාරණාවන් පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා විදේශ රටවල් සහ රැකියාව පිළිබඳ දැනගන්න උනන්දු වෙමින් ඉන්න අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝව ආරම්භ කරමු මැදම යුරෝපයේ පිහිටා තිබෙන චෙක් රිපබ්ලික් චෙකියා සහ චෙස්නියා යනුවෙන්ද හඳුන්වනවා මෙය සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වූ ලෑන්ඩ්ලොක් රටක් වන අතර වර්ග කිලෝමීටර් 78,871ක් තරම් විශාලත්වයකින් යුක්තයි ඒ අනුව චෙක් රිපබ්ලික් ශ්‍රී ලංකාවට වඩා තරමක් විශාල රාජ්‍යයක් විදියට හඳුන්වන්න පුළුවන් නමුත් එහි ජනගහනය මිලියන් 10.65ක් වන අතර එය මිලියන් 21.8ක් වන ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට ආසන්නයි ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ ආසියානු රටවල ඉතාමත්ම වේගයෙන් ජනගහනය වර්ධනය වුණත් චෙක් ජනරජය ඇතුළු බොහෝ යුරෝපා රටවල ජනගහනය වර්ධනය වන්නේ ඉතාමත්ම මන්දගාමී ආකාරයටයි චෙක් රිපබ්ලික් සමග දේශ සීමා බෙදා ගන්නා රටවල් වන්නේ ඕස්ට්‍රියාව, ජර්මනිය, පෝලන්තය සහ ස්ලෝවැකියාවයි රට මැදිය තරමක් බටහිරට වන්නට පිහිටා තිබෙන ප්‍රාග් නගරය අගනුවර සහ විශාලම නගරය ලෙසින් සැලකෙනවා යුරෝපයේ ඓතිහාසික නගරයක් ලෙසින් සැලකෙන ප්‍රාග් නගරය තුළ මිලියන 1.3ක ජනගහනයක් ජීවත් වෙනවා මිලියන් 10ක් වන සම්පූර්ණ ජනගහනයෙන් 64%ක් චෙස්නියන් ජාතිකයන් වන අතර 5%ක් ජීවත් වන්නේ මොරාවියන් ජාතිකයන් ඊට අමතරව 25.3ක් කිසිදු ජාතියක් සඳහන් නොකරන අතර 1.4ක් ස්ලෝවැක් සහ 1.5ක් යුක්රේන් ජාතිකයන් වෙනවා ඒ වගේම රටේ ජනගහනයෙන් 45%ක් ආගමක් ප්‍රකාශ කිරීමට අකමැති අතර තවත් 34%ක් කිසිදු ආගමක් අදහන්නේ නැති බවට ප්‍රකාශ කරනවා. එහි සුළු වශයෙන් හෝ පවතින්නේ රෝමානු කතෝලික ධර්මයයි. චෙකියන් භාෂාව නිල භාෂාව වන අතර එහි නිල වශයෙන් පිළිගන්නා තවත් භාෂා 12ක් තිබෙනවා. ජර්මන්, ග්‍රීක්, හංගේරියන්, පොලිස්, රුසියන්, ස්ලෝවැක්, රුමේනි සහ යුක්රේන් ඒ අතරින් කිහිපයක් විදියට හඳුන්වන්න පුළුවන්. බොහීමියා ආදිපාදවරයා විසින් මහා මොරාවියාව ලෙසින් චෙක් ජනරජය ආරම්භ කරන්නේ 9 වෙනි සියවසේදී. එය 1002දී සුද්ධ වූ රෝම අධිරාජ්‍ය කොටසක් බවට පත්වන අතර 1198දී රාජධානියක් බවට පත්වෙනවා. 1806දී සුද්ධ වූ රෝම අධිරාජ්‍ය විසිරුවා හැරීමෙන් පසුව අද චෙකියාවට අයත් ප්‍රදේශය ඕස්ට්‍රෝ හංගේරියානු අධිරාජ්‍ය කොටසක් බවට පත්වෙනවා. ඉන්පසු පළමු ලෝක යුද්ධයේදී ඕස්ට්‍රෝ හංගේරියානු අධිරාජ්‍ය බිඳ වැටෙන අතර නැවතත් එම භූමිය චෙකොස්ලෝවැකියාවට හිමි වෙනවා. ඉන්පසු නැවතත් 1938 මියුනිව් ගිවිසුමෙන් පසුව ජර්මානුවන් විසින් ක්‍රමානුකූලව චෙකොස්ලෝවැකියාවේ බලය තහවුරු කරගන්නවා. 1948දී නැවතත් කොමියුනිස්ට්වරුන් විසින් චෙකොස්ලෝවැකියාව ජර්මානුවන්ගෙන් මුදා ගන්න අතර එතැන් පටන් 1989 තෙක් චෙකොස්ලෝවැකියාව පාලනය කරන්නේ කොමියුනිස්ට්වරුන් විසින්. අවසන් වරට 1993දී චෙක් රිපබ්ලික් සහ ස්ලෝවැකියාව ලෙසින් චෙකොස්ලෝවැකියාව කොටස් දෙකකට බෙදී යනවා. ඉන්පසු චෙක් රිපබ්ලික් චෙකොස්ලෝවැකියාවේ කොඩියම තබාගත් අතර ස්ලෝවැකියාව විසින් වෙනත් කොඩියක් නිර්මාණය කළා. චෙකොස්ලෝවැකියාවේ කොඩිය බොහීමියා කොඩියට සමාන වූ අතර එහි රතු පැහැයට ඉහළින් සුදු වර්ණය දැක ගන්නට පුළුවන්. එය පෝලන්ත කොඩියට බෙහෙවින්ම සමාන නිසා 1920දී කොඩියේ වම් කොටසට නිල් ත්‍රිකෝණයක් ඇතුළත් කර තිබෙනවා. අද වන විට චෙක් රිපබ්ලික් ඉහළ ජීවන තත්ත්වයක් තිබෙන රටක් වන අතර එය මානව දර්ශකයේ ෆ්‍රාන්සය, ඉස්පාඤ්ඤ සහ දකුණු කොරියාව මට්ටමේ සිටිනවා. මෙය නිෂ්පාදන සහ සේවාවන්ට පදනම් වූ ඉහළ ආදායම් ලබන රටක් විදියට හඳුන්වන්න පුළුවන්. 2021 වන විට චෙකියාවේ GDP අගය ඇමරිකන් ඩොලර් බිලියන් 276ක් වන අතර එය ලෝකයේ 48 වැනි විශාලම ආර්ථිකයයි. එම ලයිස්තුවේ චෙකියාවට ස්ථානයක් ඉදිරියෙන් රුමේනියාව රැඳී සිටින අතර ස්ථානයක් පසුපසින් සිටින්නේ පෘතුගාලයයි. ඔවුන්ගේ මුළු අපනයන ආදායමෙන් 60%ක් උපයන්නේ පරිගණක යන්ත්‍රෝපකරණ, විදුලි උපකරණ සහ වාහන නිෂ්පාදනයෙන්. ඊට අමතරව චෙකියාවේ ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන විදියට සීනි බීට්, ඉරිඟු, පළතුරු සහ සීත ධාන්‍ය වැනි නිෂ්පාදන හඳුන්වන්න පුළුවන්.
දෙදස් විසියක වර්ෂය වන විට චෙකියන් වැසියෙක්ගේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 25,732ක් වෙනවා. ඒ අනුව එය ලෝකයේ 40 වෙනි ඉහළම ඒක පුද්ගල ආදායම ඇති රට විදියට හඳුන්වන්න පුළුවන්. චෙකියාව යුරෝපා සංගම් රටක් වුණත් එහි යුරෝ භාවිතා නොකරන අතර ඒ වෙනුවට ඔවුන් භාවිතා කරන්නේ කොරුණා නැමැති මුදල් ඒකකයයි. චෙක් රිපබ්ලික් කොරුණා එකක් මේ වීඩියෝ කරන මොහොත වන විට සඳහන් වන්නේ ශ්‍රී ලංකන් රුපියල් 9.4ක් ලෙසයි. ඒ වගේම චෙක් වැසියෙක්ගේ ඇවරේජ් මාසික වැටුප කොරුණා 36,503ක් වන අතර එහි පහළමාගේ 29,300ක් වෙනවා. චෙක් රිපබ්ලික් සෙන්ගන් සමාජික රටක් නිසා සෙන්ගන් වීසාවක් තිබෙන ඕනෑම කෙනෙක්ට එහි සංචාරය කරන්න අවස්ථාව හිමි වෙනවා. එය පැරණි බලකොටු කලා නිර්මාණ කෞතුකාගාර සහ ඓතිහාසික ගොඩනැගිලි සඳහා ඉතාමත්ම ජනප්‍රියයි. ඊළඟට චෙකියාවේ පුරවැසිභාවය සඳහා වන නීති රීති පිළිබඳ සොයා බලමු. මෙහි පුරවැසිභාවය සඳහා ඉල්ලීමට නම් අවම වශයෙන් වසර 5කවත් ස්ථිර පදිංචියක් තිබිය යුතුයි. ඒ වගේම යුරෝපා සංගම් රටක පුරවැසියෙක්ට අවශ්‍ය කරන්නේ වසර 3ක ස්ථිර පදිංචියක් පමණයි. ඊට අමතරව චෙකියන් භාෂා ප්‍රවීණත්වයේ සහ යහපත් චරිතයකින් යුක්ත වීම අනිවාර්යයි. 2013 වසරේ සිට චෙකියාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව ඔබට වර්තමාන පුරවැසිභාවයේ ඉවත් නොකර චෙක් පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. අපි මීට පෙර වීඩියෝයේදී කතා කළ චෙකොස්ලොවැකියාවේ අනිත් රටවන ස්ලොවැකියාව තුලදී ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්න හැකියාවක් නැහැ. ඊළඟට අධ්‍යාපනය පිළිබඳ සොයා බලමු. වර්තමානයේ වන විට චෙක් රිපබ්ලික් තුල ජාත්‍යන්තර සිසුන් 43,000කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනවා. එය සංඛ්‍යා ලේඛනවලට අනුව යුරෝපයේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන 12 වෙනි රටයි. එරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල චෙකියන් භාෂාවෙන් හදාරන පාඨමාලාවන් සඳහා කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් හදාරන පාඨමාලා සඳහා යුරෝ 800 සිට 15,000කට ආසන්න මුදලක් අය කරනවා. එහි මාසික ජීවන වියදම් යුරෝ 400කට ආසන්නයි. ඒ වගේම ජාත්‍යන්තර සිසුන් සඳහා උපරිම සතියට පැය 20ක් දක්වා අර්ධකාලීන රැකියාව කරන්න අවස්ථාව හිමි වෙනවා. ඒ නිසා එරට අධ්‍යාපනය ලබන්නන්ට ජීවන වියදම් පිළිබඳ එතරම් ගැටලුවක් නැහැ. මේ වීඩියෝ චෙක් රිපබ්ලික් පිළිබඳ උනන්දු වෙන්න ඉඳපු අයට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.